අද අපි කතා කරන්නේ අලුත් මාතෘකාවක් දෙමව්පියනි විවිධ සිද්ධි ඔබේ දරුවන් විශේෂයෙන් අපි වැඩිහිටියන් විවිධ සිද්ධිවලදී අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. ඉතින් අපි දන්නවා බොහෝ අපේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ සිදුවීම් මිලදී අපි බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නේ අපේ ප්‍රතිචාර වෙනස් වීම හින්දා. ඒකයි ඕනෙම සිද්ධියකදී විවිධත්තේ අපි සිද්ධිපස්සේ යන එක නෙමෙයි. ජීවිතය කියන්නේ සිද්ධි මාලාවක්. විවිධ අවස්ථාවලදී විවිධ සිදුවීම් සිදු වෙනවා. එතකොට වැදගත් වෙන්නේ සිදුවීම් වලට ඒ පරිසරයට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක. එහෙනම් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. ස්ටීව් කූපර් කියන මනෝවිද්‍යාඥයා කියලා තියෙනවා අපේ ජීවිතයේ වෙන සිදුවලින් 90%කට හේතුව අපි කියලා. 10%කට හේතුව අපිට වළක්වන්න බෑ කියලා. ඒක ස්වභාව ධර්මයේ විසින් වෙන දෙයක්. අපි මේ ඉන්න ස්ථානයේට එකපාරට භූකම්පනයක් නැත්තම් චලනයක් නැත්තම් ගංග වතුරක් ඇවිල්ලා අපි විනාශ වෙන්න පුළුවන්. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් අපේ ජීවිතේ වෙන බොහෝ සිද්ධි ගත්තාම අපිට වළක්වන්න පුළුවන්. ඒ කෙසේද? ඒ සඳහා කළ යුත්තේ අපේ ප්‍රතිචාර වෙනස් වීමයි. එසේනම් අපි මේ ජීවිතයේ බොහෝ වෙලාවලට ගැටලුවලට මුහුණ දෙලා තියෙන්නේ බොහෝම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ අනතුරු වලට පත් වෙලා තියෙන්නේ සිරගත වෙලා තියෙන්නේ විවිධ දේවල් වෙලා තියෙන්නේ අපේ ප්‍රතිචාරවල තියෙන වැරද්ද හින්දා. එහෙනම් වෙනස් කරගත යුත්තේ ප්‍රතිචාරයයි. කෙසේද අපි ප්‍රතිචාර වෙනස් කරගන්නේ? ප්‍රතිචාර වෙනස් කරගැනීමේදී පළවෙනි දේ තමයි අපේ ඉවසීම කියන එක. අපේ මානසික ඉවසීම, කායික ඉවසීම. අපි ගොඩාක් වෙලාවට කලබල වෙලා තීරණ ගන්න හැම අවස්ථාවෙම අපි අසාර්ථක වෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ අපි කලබල වීම නෙමෙයි. අපි දෙයක්කදී වඩා නිරවුල් වීම. අපිට ගැටලුවක් අහම තමයි වඩා නිරවුල් වෙන්නේ. බොහොම බුද්ධිය කියන එක අපි ට වැඩි තැනක් දෙන්න ඕනේ. අපි හොඳින් හිතලා බලලා කාලය අරගෙන තමයි අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. එතකොට අපි ගන්න ප්‍රතිචාර වඩා නිවැරදි වෙනවා. බොහෝ වෙලාවට අපි සිද්ධියකදී අපි නොසන්සුන් වෙනවා. අපේ මොලේ කම්පන වේගවත් වෙනවා. අපි ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. අපි ගන්න බොහෝ ප්‍රතිචාර අසාර්ථකයි. ඒකෙන් අපිට දිගු කාලිනව හිතා ගන්න බැරි අවාසි වෙනවා. සමාජයට අවාසි වෙනවා. අනිත් අයට අවාසි වෙනවා. ඒ හින්දා ප්‍රතිචාර කියන එක පිළිබඳව මීට වඩා අපි අවධානය යොමු කරන්න ඕනේ. තවත් අපි සිද්ධියකදී අපි ක්ෂණිකව කෝපය වගේ හැඟීම් චිත්ත වේග හින්දා අපිට බොහෝ හානි වෙනවා. එතකොට අපි සිද්ධියකදී වහා ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා වෙන්නේ. එතකොට වහා ප්‍රතිචාර දක්වනා වගේම අපි බුද්ධියෙන් මේ ප්‍රතිචාර දක්වන්නේ හැඟීම් වලින් ආවේගයෙන්. එතකොට මේ ආවේගය කියන එක ප්‍රතිචාර දක්වීමට වඩා හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා අපේ ජීවිතේ ගොඩාක් අඩාල වෙනවා. ඉතින් අපි ඒ ගැන බොහෝ වෙලාවට අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපි සිද්ධි සඳහා බොහෝ වෙලාවට නිවසේ හැමතිස්සෙම වෙන්නේ සිද්ධි. අපි සමාජයේ යාළුවන් අතර ඉන්නකොට පරිසරයේ පාසලේදී වැඩ භූමියේදී මේ විවිධ තැන්වලදී හැමතිස්සෙම සිද්ධි වෙන්නේ. එතකොට ඒ සිද්ධිවලදී අපිට ඒ සිදුවීම් මාලාවක් අපි ඒවට මුහුණ දෙන්න වෙනවා. අපි පරිසරයේ ජීවත් වෙන පුජ්‍යලේ වශයෙන් ඒවට මුහුණ දෙන්න ඕනේ. අපි එතකොට බලන්න ඕනේ මිනිස් චර්යාව පිළිබඳව. ඊගාව කරන තමයි මිනිස් චර්යාව. එතකොට මේ චර්යාවන් කොහොමද ඇයි එහෙම චර්යාව එයා ප්‍රකාශ කරන්නේ? චර්යාවන් වලට පදනම මොකද්ද කියන එක පිළිබඳව අපි කලබල විය යුතු නෑ. එහෙම සිද්ධියේදී අපි ඇග්‍රසිව් වෙන්න නරකයි. අපි ප්‍රකෝපකාරී වෙන්න නරකයි සිද්ධිවලදී. අපි ඒකෙදී බලන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ කියන එක. අපි ඊට වඩා බුද්ධිමත් සවිඥානිකව සිතන්න ඕනේ. බොහෝ වෙලාවට සිද්ධිවලදී වෙන්නේ අවිඥානික සිතුවිලි මතුපිටට පැනගෙන යනවා. පැනලා එනවා. බුබුට බුරා එනවා. ඒව තමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපි ඒ වගේ වෙලාවට සවිඥානිකව හිතන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධිමත්. ඇයි එහෙම චර්යා එයා පෙන්වන්නේ? ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? එතකොට කියන එක අපි තේරුම් අරගෙන එයාගේ ලෝකෙට බැහැලා එයාගේ තියෙන මානසික පසුබිම් මොකද්ද? එයා මේ වෙලාවේ ඉන්නේ මොන වගේ පරිසරයකද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි අපේ ප්‍රතිචාර ස්ථිරසාර වෙන්න ඕනේ. අපි ඍජුව දෙයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒක ඈත් වෙන්න එපා. නමුත් අපි ඒ වෙලාවේ පුජ්‍යලයාගේ හැසිරීම අව පිළිබඳව බලලා අපි වඩා නිවැරදි ප්‍රතිචාරය දැක්වීම තමයි කරන්න ඕනේ. අපි ඊට පස්සේ අපි යම් කිසි වැරදීම් තියෙනවා නම්, වැටහීම් වල ගැටලු තියෙනවා නම්, සංවේදීන ප්‍රශ්න තියෙනවා නම් අපිට පසු කාලිනේ මේව කතා කරන්න පුළුවන්. අපිට සිද්ධියකදී අපි කල යුත්තේ සිද්ධියට වඩාම සවිඥානිකව
නැත්තම් ප්‍රඥා ගෝචරව මුහුණ දීමයි. එතකොට සිද්ධියෙන් පලා යාමත් මම හිතන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් නෙමෙයි. සිද්ධියෙන් පලා යා යුතු නැහැ. නමුත් වඩා බුද්ධිමත්ව මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ පිළිබඳව අපි සවිඥාන වෙන්න ඕන. තග්ගාල අපේ හිත සිත වලින් සිතුවිලි එන්න ඕනේ. ඒ සිතුවිලි තමයි අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් ඒකයි සිද්ධි සහ ප්‍රතිචාර න්‍යාය කියන එක ගොඩක් වැදගත් වෙනවා. අපේ ජීවිතේ ගොඩාක් තීරණාත්මක අවස්ථාවල අපි ඉදිරියට යාමට, අපි ශක්තිමත් වීමට, ප්‍රබෝධයෙන් වැඩ කිරීමට මේ සිද්ධි සහ ප්‍රතිචාර න්‍යාය යොදා ගන්න පුළුවන්. ජීවිතේ අපි නොහිතපු ප්‍රතිඵල මේ අත්හදා බැලීම් තුළින් ලැබෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. සිද්ධියක් නෙමෙයි ඒ සිද්ධියේදී අපි දක්වන ප්‍රතිචාරයයි.